ඇත්තටම ගොඩක් මගේ සයිඩ් එකේ දැන් ඉන්නේ ස්පෙෂලි බැටින් ඕඩර් එකේ ඉන්නේ ගොඩක් යන් ප්ලේයර්ස්ලා. ඉතින් ඒගොල්ලන්ට මගේ කන්ට්‍රිබියුෂන් එක ගොඩක් වැදගත් සහ මම මැද ගොඩක් වෙලා බැට් කරන එක ඒගොල්ලන්ට ගොඩක් වැදගත්. එකම දේ වුණේ පාකිස්තාන් සීරීස් එකේ මම මගේ බෙස්ට් පර්ෆෝමන්ස් එක දෙන්න බැරි වුණා විශේෂයෙන් ටෆ් කන්ඩිෂන්ස්. ඉතින් මම අංගිතර මම විකට්ස් වලට ඇඩ්ජස්ට් වුණා පරක් වුණා වැඩි. ඉතින් ඒ නිසා අන්තිම මැච් එක විතරයි මට මගේ කන්ට්‍රිබියුෂන් එක ගොඩක් ටීම් එකට දෙන්න පුළුවන් වුණේ. ඉතින් ඒ නිසා අන්තිම මැච් එකේ මම හිතන්නේ මම ශතකයක් ලබා ගත්ත නිසා ඒ තරගේ ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඉතින් මගේ කන්ට්‍රිබියුෂන් එක මම හිතන්නේ බැටින් පැත්තෙන් ගොඩක් වැදගත් කණ්ඩායමට විශේෂයෙන් එක්ස්පීරියන්ස් බැටර්ස්ලා ගොඩක් අඩුයි සයිඩ් එක ඇතුලේ. බෝලින් ලයින් අප් එක ගත්තාම අපිට ගොඩක් එක්ස්පීරියන්ස් බෝලර්ස්ලා ඉන්නවා. නමුත් බැටර්ස්ලා ගොඩක් අඩුයි. ඉතින් ඒ නිසා මගේ කන්ට්‍රිබියුෂන් එක ගොඩක් කණ්ඩායමට වැදගත් තරඟ ජයග්‍රහණය කරන්න මම මගේ සිර 200 මේ තරඟාවලියේ දෙන්න බලාපොරොත්තු වෙනවා කණ්ඩායමට. ඇත්තටම ඒ තරඟාවලියේ පැවතුනේ කරච්චිවලත් මේන් ග්‍රවුන්ඩ් එකේ නෙමෙයි, ඒගොල්ලෝ වෙන ග්‍රවුන්ඩ් එකක තමයි තරඟාවලිය පැවැත්වේ. ඉතින් මං හිතන්නේ ඔවුන් දැනගෙන හිටියා අපේ පිටිකාරණියන් පන්දු ගොඩක් හොඳට පේස් බවුන්ස් තියෙන විකට් හොඳට පර්ෆෝම් කරනවා කියලා ස්පෙෂලි මම. ඉතින් ඔවුන් ඒකට සූට් වෙන විකට් නෙමෙයි අපිට ලෑස්ති කරලා තිබුණේ, ගොඩක් ස්ලෝ ලෝ විකට්. මං හිතන්නේ අපි කන්ඩිෂන් වලට ඇඩැප්ට් වෙන්න ගත්ත වෙලාව වැඩි. ඒ නිසා තමයි මං හිතන්නේ අපේ තරඟාවලිය අපිට මේ වගේ පරාජයකට පත් වෙන අවස්ථාව අපිට පරාජයට පත් වෙන සිදු වුණේ. නමුත් මං හිතන්නේ අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඒ තරඟාවලියේ, විශේෂයෙන්ම කොහොමද අපේ බැටර්ස් ලා ඉක්මනින්ම කන්ඩිෂන් වලට ඇඩැප්ට් වෙන, විශේෂයෙන් ස්පින් ඇටැක් එකට කොහොමද අපි සෙල්ලම් කරන්න කියන එක. මොකද ඔවුන් ඉතාමතාම මේ තනතිරු තකත් කරලා තිබුණේ ගොඩක් ස්ලෝ ලෝ විදියට. ඉතින් මං හිතන්නේ ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මං හිතනවා දැන් අපි හෝම් කන්ඩිෂන්ස් අපේ හෝම් ඇඩ්වන්ටේජ් එක අපිට තියෙනවා. අපි දන්නවා මේ විකට් එකේ කොහොමද බෝල් එක වෙන්නේ සහ මේ ගොඩක් වින්ඩ් එක තියෙනවා. දඹුල්ල සෙල්ලම් කරන තරඟ වල ගොඩක් වින්ඩ් එක ගොඩක් මං හිතන්නේ තරඟාවලියට බලපෑමක් කරන්න බොහෝ දුරට ඉඩකට තියෙනවා. ඉතින් අපි දන්නවා කොයින්ද ඕලඟ තියෙන්නේ කොයින්ද උලංග නැත්te කියලා. ඉතින් ඒවා බලා ගන්න වෙනවා අනිවාර්යෙන්. කන්ඩිෂන් ගොඩක් වැදගත් මේ වගේ තරඟාවලියක, විශේෂයෙන් ඉන්දියාව වගේ කණ්ඩායමක ක්‍රීඩා කරද්දී කන්ඩිෂන් පාවිච්චි කරන විදිය ගොඩක් වැදගත් මේ තරඟාවලියදී. ඉතින් මම හිතන්නේ අපි දවස් කීපයකට කලින් නම්බුලට ඇවිල්ලා පුහුණුම් කටයුතු කරා. මම හිතනවා ක්‍රීඩිකාවෝ ඔවුන්ගේ උපරිම ක්‍රීඩා කරයි සහ ග්‍රවුන්ඩ් කන්ඩිෂන්ස් වෙදර් කන්ඩිෂන්ස් ගොඩක් උපයෝග කරගනි මේ තරඟාවලිය ක්‍රීඩා කරද්දී. ඇතරම විශ්මිය සඳහන් කරොත් විශ්මි කියන්නේ අපිට ඉන්න ප්‍රොමිසින් ප්ලේ කෙනෙක්. ෆියුචර් එක අපිට බලන්න පුළුවන්. ඇයි ගොඩක් හොඳින් ක්‍රීඩා කරයි කියන ලොකු විශ්වාසයක් තියෙනවා. මං හිතන්නේ ඇය ඔප්පු කරලා තියෙන ඇගේ ඩොමෙස්ටික් පර්ෆෝමන්ස් වලින් සහ ස්කූල් ලෙවල් එකේ පර්ෆෝමන්ස් සහ ක්ලබ් ලෙවල් පර්ෆෝමන්ස් එක. ඉතින් ට්‍රාවල්ස්ලත් ඇය ගොඩක් හොඳට සෙල්ලම් කරා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඇයගේ සුපුරු රිද්මෙන් ක්‍රීඩා කරයි කියලා. ඇයට මම ගොඩක් කතා කරනවා. මං හිතන්නේ ඇය කණ්ඩායමට ඇවිල්ලා මගෙත් එක්ක ආරම්භ ප්‍රතිකාරණ හැටියට කටයුතු කරන එක මට ගොඩක් ලොකු සහාය. මොකද ඇයට ඉතාල වේගෙන් ලකුණු රැස් කිරීමේ හැකියාව තියෙන දක්ෂ යොන් ක්‍රීඩිකාවක්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඇය හොඳින් ක්‍රීඩා කරයි කියලා. ඒ වගේම විශේෂයෙන්ම කවි ශස් දිල්හාරි ගැන සඳහන් කළ යුතුයි. මං හිතන්නේ ඇය තා දක්ෂ ක්‍රීඩිකාව. මං හිතන්නේ ඉන්දියාවට ලොකු තර්ජනයක් ගෙනත් දෙන්න පුළුවන් ක්‍රීඩිකාවක් හැටියට මට කවිශව හඳුන්වන්න පුළුවන්. මං හිතන්නේ මම ලෝකයේ ගොඩක් රටවල් ඇය ගැන කතා කරන මේ වෙනකොට. මොකද ඇයි තා දක්ෂ ක්‍රීඩිකාවක්. තරඟ කීපයක් අපේ පැත්තට දිනවල දෙන්න ඇයි තා හොඳින් ක්‍රීඩා කරා. ඉතින් මං හිතන්නේ ඇගේ තුන්ගිරියෝ දක්ෂකම් අපිට දක ගන්න පුළුවන් වේවි මේ තරඟාවලියේ. විශේෂයෙන්ම ශශිකලා සිරිවර්ධන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවගේ සමුගැනීමත් එක්ක මං හිතන්නේ කණ්ඩායමේ තිබ්බ ලොකුම අඩුපාඩුව තමයි තුන්ගිරියෝ ක්‍රීඩිකාවගේ විශේෂයෙන් ඔස්පිනා කෙනෙක්. ඉතින් මං හිතන්නේ ඒ අඩුපාඩු මං හිතන්නේ ඒ ටිකින් ටික කණ්ඩායමේ පුරවන ආකාරය මට පේනවා හැම වෙලාවෙම. ඒගේ වයසට වඩා ඒ ගොඩක් හොඳ අධ්‍යක්ෂීම් තියෙන ක්‍රීඩිකාව සහ හොඳ දක්ෂතා තියෙන ක්‍රීඩිකාව. ඒ මං හිතන්නේ ශශිකලාගේ අඩුපාඩු ටිකෙන් ටික කණ්ඩායමට අමතක වෙන්න ඉඩාරිනවා කියලා ඔය කියන්න පුළුවන්. මොකද ඇයි තව හොඳින් ක්‍රීඩා කරනවා. ඒ වගේම මං හිතන්නේ මේ තරඟාවලියේදී අපේ ජේෂ ක්‍රීඩිකාවක් ප්‍රසාදිනී විරක්කොඩි සංචිතයේ නැහැ. මං හිතන්නේ ඒ වෙනුවට අවස්ථාවක් දීලා තියෙනවා කෞෂණී නෘත්‍යංගනාවට. මං හිතන්නේ ඇයත් පාසල් මට්ටමේ සහ ක්‍රීඩා සමාජ මට්ටමේ ඉතා හොඳින් කළු රැකීමේ කාර්ය කරා. මං හිතන්නේ හොඳ අවස්ථාවක් නවක ක්‍රීඩිකාවකට. ඉතින් අපි හැමෝම දන්නවා අපි හැමෝටම හැමදාම ක්‍රීඩා කරන්න බෑ. ඉතින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ට සමහර අවස්ථාවලදී කණ්ඩායම ඉවත් වෙන්න සිදු වෙනවා. දක්ෂ ක්‍රීඩිකාවන්ට යොවුන් ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලබා දෙන්න. ඉතින් මං හිතන්නේ මම බලාපොරොත්තු වෙන ලොකු අවස්ථාවක් කෞෂණීට ලැබිලා තියෙනවා. මං හිතන්නේ ඇයි තා හොඳින් ක්‍රීඩා කළා. මං හිතන්නේ රංකාව දිනවන්න මට උදව් කරයි කියලා. ඇත්තටම ඉන්දියානු කණ්ඩායම ගත්තාම ක්‍රීඩිකාවන් 6-7 දෙනෙක් මං හිතන්නේ ලෝකේ තියෙන ලීග් තරඟාවලිය ක්‍රීඩා කරන, විශේෂයෙන් WBBL Big Bash තරඟාවලිය
100 ball තරඟාවලිය වගේම වුණු IPL තරඟාවලිය ක්‍රීඩා කරන ඉතෝන්ට ලොකු අධ්‍යක්ෂින් සම්බරයක් තියෙන අපේ ක්‍රීඩිකවන් ආසාපේක්ෂව බලද්දි. නමුත් අපි ගිය මීට කලින් වතාව ඉන්දියාව ලංකාවට ආව වෙලාවේ අපි ඉන්දියාව පරාජය කරා එක් දින තරඟාවලිය තරඟයක්. මම හිතන්නේ වැදගත්ම දේ තමයි අපේ ක්‍රීඩිකවන්ගේ ප්‍රතිකරණය. විශේෂයෙන් ප්‍රතිකරණයේදී අපි සාර්ථක වුණොත් අපිට එක් දින තරඟාවලිය ලකුණු 250ක් 260ක් ලබා ගන්න පුළුවන් නම් සහ 26 තරඟාවලිය ලකුණු 150ක් 160ක් ලබා ගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම අපිට හොඳ තරඟයක් දෙන්න පුළුවන්. මොකද කණ්ඩායම් දෙකේම පන්දු යැවීම ගත්තාම කණ්ඩායම් දෙකේම පන්දු යැවීම සම මට්ටමක තියෙන්නේ. මේදී පිටිකරණය තමයි මම හිතන්නේ ඉන්දියානු කණ්ඩායම ටිකක් ඉහළ මට්ටමකින් සිටින්නේ. මොකද ඔවුන්ට ඉන්න ඉක්මනින් ලකුණු ලබා ගැනීම හැකියාව තියෙන ක්‍රීඩිකවන් රැසක් සහ ඒ වගේම ඔවුන්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඉතින් මගේ කණ්ඩායමේ බැටින් ලයින් අප් එක ගත්තාම එක්ස්පීරියන්ස් එක සහ වේගයෙන් ලකුණු ලබා ගැනීම හැකියාව තියෙන ක්‍රීඩිකවන් හරිම අඩුයි. විශ්මි ගුණරත්න සහ ක්‍රීඩිකවන් කීප දෙනෙක් කරනකොට ඉතින් මම හිතන්නේ එතන තමයි අපිට අඩුපාඩු තියෙන්නේ. නමුත් අපේ ක්‍රීඩිකවන් උපරිම මට්ටමින් ක්‍රීඩා කරොත් මම හිතන්නේ ඔවුන් එදා දවසේ හරියට ක්‍රීඩා කරොත් අපිට ඕනෑ කණ්ඩායම පරාජයපත් කරන්න පුළුවන්. විශේෂයෙන් ජුලන් ගොස්වාමි සහ මිතාලි රාජ් කණ්ඩායමේ ක්‍රීඩා කරන අවස්ථාවක පව අපි ඔවුන් පරාජයපත් කළා තියෙනවා. ඉතින් ඒ අතින් බලනකොට අපිට අපි අපේ උපරිම ක්‍රීඩා කිරීම ගොඩක් වැදගත් මේ තරඟාවලියේ. ඔව් ඇත්තටම දැන් ක්‍රීඩිකාව ගත්තාම එක එක්කෙනාගේ පොටෙන්ෂල් එක එක එකලුගේ ස්කිල් ලෙවල් එක වෙනස්. හර්ෂිතාගේ ක්‍රීඩිකාවකට හිතන්නේ හය පාර ලබා ගන්නවට වඩා ඇයට ගැප් එකෙන් බවුන්ඩරිස් ගන්න එක සහ සිංගල් ඩබල් මේ වුණ එක ඇයට කරන්න පුළුවන්. ඉතින් අපි අපි ඐඩෙන්ටිෆයි කරගන්න ඕන කවු මොන ප්ලේයර්ටද පුළුවන් ද වැඩිපුර සිංගල්ස් ගන්න කාටද බවුන්ඩරි සික්සස් කියන්නේ ලොකු පාර වලට යන්න පුළුවන් කියලා. ඉතින් ඒක ඐඩෙන්ටිෆයි කරගත්තට පස්සේ තමයි අපිට මේ අපි ප්ලෑන් ඐඩෙන්ටිෆයි කරගෙන ඉන්නේ. ඉතින් මේ පාර ප්ලෑන් එක තියෙන්නේ ගොඩක් කලාවට ලොකු පාර ලබා ගන්න පුළුවන් ක්‍රීඩිකාවන්ට ලොකු පාර වලට යන්න කියන වගේම ඩබල් සිංගල්ස් ගන්න ක්‍රීඩිකාව ටිකට යන එක වැදගත්. විශේෂයෙන් වැදගත්ම දේ තමයි අපිට මේ ඩොට් බෝල් ප්‍රසෙන්ටේජ් එක අඩු වැඩි කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි එක්ක වැඩිපුර සිංගල්ස් ගන්න ඕනේ. ඉතින් ඒ එහෙමයි කියලා අපිට බෝල හයටම සිංගල්ස් ගන්න බෑ. වැදගත්ම දේ තමයි අපිට ලූස් බෝලට ලොකු පාර ගන්න එක සහ ගැප් එකකින් ගන්න එක සහ බිග් ෂොට්ස් ක්‍රියේට් කරලා ගන්න එක. ස්පිනර්ස්ලාට විශේෂයෙන් ෂොට්ස් ක්‍රියේට් කරලා ගන්න එක ගොඩක් වැදගත්. ඉතින් අපි ඒරියා එක ගොඩක් ඉම්ප්‍රූව් වෙන්න ඕනේ. මම හිතන්නේ ඒකට වර්ක් කරලා තිනවා. විශේෂයෙන් ටාගට්ස් දාලා තිනවා. අපි මේ පාර ගොඩක් ඩොට් බෝල් ප්‍රසෙන්ටේජ් එක අඩු කරගෙන අපි ඩොට් බෝල් සිංගල්ස් මැච් එකක වන් ඩේ මැච් එකක අපි 100ක් ගන්න ටාගට් කරලා තිනවා. ඒ වගේම බවුන්ඩරි ප්‍රසෙන්ටේජ් එක වැඩි කරලා තිනවා. මම ගොඩක් කිව්වේ සිංගල්ස් ගන්න පුළුවන් අයට සිංගල්ස් ගන්න එක වගේම ලොකු පාරවල් ගන්න පුළුවන් අය ලොකු පාරවල් වලට යන එක වැදගත්. මොකද හැමෝම එකම ගේම් එක ක්‍රීඩා කරන්න ගත්තොත් අපිට ලොකු ස්කෝස් වලට යන්න බෑ කියන කිනිකිනි මම එක ඐඩෙන්ටිෆයි කරලා තිනවා. අපි ඒකට වර්ක් කරලා තිනවා. අපිට බලන්න පුළුවන් මේ තරඟාවලියේදී යම් කිසි ඉම්ප්‍රූවමන්ට් එකක්. මම කියන්නේ නෑ මේක එක දවසින් අපිට ඉන්ස්ටන්ට් රිසල්ට්ස් ගන්න හරි අමාරුයි. අපිට ටික කාලයක් අවශ්‍යයි. මම හිතන්නේ මිනිමි කණ්ඩායමකට ටික කාලයක් ගියා ඒගොල්ලෝගේ ඉරියා ඉම්ප්‍රූව් කරගන්න. ඉතින් ටික කාලයක් අවශ්‍යයි මේ දේවල් ඉම්ප්‍රූව් කරගන්න. මම හිතනවා ටිකෙන් ටික අපි එතන තේයි කියලා.